glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. ලිට්‍රෝ සුරකීමේ ජාතික එකමුතුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් ඉහළ නැංවිය යුතු බවයි. අද වන විට ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1493ක්. ලිට්‍රෝ සුරකීමේ ජාතික එකමුතුව පවසන්නේ නැව් හා රක්ෂණ ගාස්තු ඇතුළු අනිකුත් වියදම් එකතු වූ විට වියදම පමණක් පියවා ගැනීම සඳහා එම සිලින්ඩරයක් රුපියල් 2800ට අලෙවි කළ යුතු බවයි. එය අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් ඉහළ නැංවිය යුතු අතර එම වැඩි කිරීම සම්පූර්ණයෙන් නොලැබුණ හොත් එම මිලෙහි වෙනස මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවන බවද එම නිවේදනයේහි වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර පවතින භාණ්ඩ මිල ගණන් හා දේශපාලන තත්ත්වය පිළිබඳව අද දේශපාලන වේදිකාවේදී අදහස් පළ වුණා. විශේෂම අද ලෝක ළමා දින කඳුකර ජනතාවගේ ළමයින්ට බොණ්ඩ නම් කිරි පැකට් නැහැ. කිරි නැතුව කණ්ඩ නැතුව ලෝක ළමා දින. ලස්සනයි පත්‍රවලින් දැක්කා මුල් පිටුවම දාලා තියෙනවා. රටේ නායකලා ලෝක ළමා දින ගැන සුන්දර වචන දාලා තියෙනවා. නමුත් වැඩක් නැහැ. ළමයි බඩගිනි. එන්න මඩුල් සීම පසර ලුණුගල බොගඳලා මස්කෙලිය අප්කොට් කාණ්ඩනේ බොණ්ඩනේ සෞඛ්‍යනේ අපි දේශීය ආර්ථික ප්‍රතිපත්තියකට පැමිණෙන්න ඕනේ. මේ තුල ජනතාව කිරිපිටි පොලිමත් තියනවා නම් අපේ රටේ කිරි වගා කිරීමේ ශේෂ්ඨය, ඒ කියන්නේ පස් සම්පත් සංවර්ධන කිරීමේ වැඩසටහන ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා ජනතාව යම් වෙනස් ජීවන රටාවක් කරා ගමන් කිරීමේ අවශ්‍යතාවයක් ඉදිරියට පැනනගිනවා. මේ රටේ අලුත් දෙයක් සිදුනා. යොහානිගේ සංගීත සම්දර්ශනයේදී කොහොමද ඉන්දියාවේ පිළිගැනීම කියලා අපි දැක්කා. යොහානි ගීතෙන් ඉන්දියාව අල්ලනකොට අදානි සල්ලි වලින් ලංකාව අල්ලනවා. අපි ආයෝජකයන්ට ඉන්න ඒ අවස්ථාව විව කළා තියෙනවා. ආයෝජකය නැතුව අපිට ඩොලර් නැතුව මේ රට දුවන්න විදියක් නැහැ. අපි කිසිදු විකුණුමක් කරේ නැහැ. විකුණුම් කරේ අවුරුදු 200කට වික්කේ සම්බන්ධතර වරායේ ඒගොල්ලෝ අදර් ජාතික සම්පත් ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් එක්සත් ජාතික පක්ෂයේ නැහැ. අඩුම තරමේ කිරිපිටි දිග වරායේ නිදහස් කරගන්න ඩොලර් මිලියන 50ක් නැතුව කිරිපිටි බංග්ලාදේශයට පටවන් වෙන තැනට පත් වෙලා තියෙන තත්වයක් දැන් රටේ තියෙනවා. ඒතකොට ඩොලර් මිලියන 50ක් නැතුව හිඟා කකා ඉන්න ආණ්ඩුවක් ඉස්සරහට වසරකට ඩොලර් මිලියන 700 ගාණක් ගෙවන්න සිද්ධ වෙන මේ ආයෝජනයේට කොහොමද ගෙවා ගන්න කියන ප්‍රශ්නේ සාමාන්‍ය දැනීමක් තියෙන ඕන මිනිහෙකුට එන්න ඕන ප්‍රශ්නයක්. යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5ක් සාල වශයෙන් හානියට පත් කරපු රටක ආර්ථික වශයෙන් මහා බැංකු බංකොල්ලේය, ඒ වගේම සහරංගේ බෝම්බ සිද්ධියත් එක්ක දැන් ඒගොල්ලෝ එක නොදන්නවා ගන්නට එක එක විවේචනය කරනවා. ඉතින් ආර්ථික කඩාවැටලා තියෙන රටක් සමාගම් වලින් හෝ රටකින් මූල්‍ය ආයතනකින් ආධාර අරන් අපි ඒක කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අපි පැත්තවලා හිටියොත් රට නිකම්ම නිකම් රටක් වෙයි. ඉන්න මිනිසුන් නිකම්ම නිකම් මිනිස්සු වෙයි, ආණ්ඩුවත් නිකම්ම නිකම් ආණ්ඩුවක් වෙයි. Pocket ticket fit when a new Axe ticket perfume.